මග යාළු හැමෝම සාදරයෙන් පිළිගන්නවා දියුණු එල්කේ යූටියුබ් channel එකට. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ වව් සුපර් ඇප් එකේ අපිට data දිනා ගන්න පුළුවන් games 5ක් ගැන. ඉතින් මේ වෙද්දි හැමෝගෙම වගේ කතාබහට ලක් වෙලා තියෙන මේ වව් ඇප් එක ඔයා install කරලා මේ ඇප් එකේ register වෙද්දිම ඔයාට nominee gigabyte 2ක data ප්‍රමාණයක් දිනා ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔයා ළඟ තියෙන Android phone එකක් වුණත් iPhone එකක් වුණත් ඔයාට ඉතාමත් පහසුවෙන් හැකියාව තියෙනවා වව් ඇප් එක phone එකට install කරගන්න. ඉතින් මේ වෙලේ ගොඩක් අය මේ වව් ඇප් එක phone එකට install කරලා මේ ඇප් එක setup කරගදී නැත්නම් ඇප් එකට register වෙද්දි ගොඩක් අයගේ phone වල මේ ඇප් එක වැඩ කරලා නැහැ. එහෙම නැත්නම් ගොඩක් අයට OTP code එක ඇවිල්ලා නැහැ. මේ වගේ විවිධ ගැටලු ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලටත් මොකක් හරි ගැටලුවක් ආවොත් ඇප් එක install කරලා ඇප් එකට register වෙද්දි ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ phone එකේ තියෙන developer option off කරගන්න එක. ඉතින් අපි දැන් බලමු මුලින්ම කොහොමද phone එකේ තියෙන developer option off කරගන්නේ කියලා. ඔයා මුලින්ම යන්න ඕනේ phone එකේ තියෙන settings වලට. ඊට පස්සේ මගේ phone එකේ නම් මේකේ පහලින්ම තියෙනවා system කියලා. මම මේක ඇතුළට ආවට පස්සේ මට බලා ගන්න හැකියාව තියෙනවා developer option කියලා. මම මේකත් touch කරගන්නම්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ තියෙන developer option කියන tick mark එක මේ විදිහට off කරගන්න එක. දැන් ඔයා මේ විදිහට developer option off කරගන්න ඕනේ. ඔයා wow super app එකට register වෙද්දී ඒ app එක ඔයාගේ phone එකේ වැඩ කරේ නැත්නම් විතරයි. හරි. එහෙනම් අපි intro එකෙන් පස්සේ බලමු wow app එකේ තියෙන අපිට data ලබා ගන්න පුළුවන් games පහ මොනවාද කියලා. මම දැන් මුලින්ම මේ විදිහට wow app එක open කරගන්නම්. ඉතින් ඔයා මේ වෙද්දිත් මේ app එකට register වෙලා නැති කෙනෙක් නම් ඔයාට හැකියාව තියෙනවා මුලින්ම app එකට register වෙන්න. ඉතින් මම මේ වීඩියෝ එක ආරම්භයේදී ඔයගොල්ලොන්ට පැහැදිලි කරා වගේ ඔයා මේ wow app එකට මුලින්ම register වෙන user කෙනෙක් නම් ඔයාට nominee gigabyte 2ක data ප්‍රමාණයක් දිනා ගන්නත් හැකියාව තියෙනවා. දැන් අපි මේ wow app එක මුලින්ම open කරාට පස්සේ අපිට මේකේ පළවෙනි interface එකේ බලා ගන්න හැකියාව තියෙනවා services කියලා. මේ යටතේ මුලින්ම තියෙන්නේ view කියලා. ඉතින් ඔයාගේ phone එකේ view app එක තියෙනවා නම් ඔයා දන්නවා view app එක හරහා අපිට හැකියාව තියෙනවා TV channels බලන්න, එහෙම නැත්නම් movies, TV series වගේ දේවල් බලන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ view කියන option එක කරා හැකියාව තියෙනවා. මේ හැම දෙයක්ම නරඹන්න. අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන් services යටතේ mega vasana, wow mall, hotel, ඊට පස්සේ reload. මේ reload කියන option එකට ගිහිල්ලා ඔයාලට හැකියාව තියෙනවා. ඔයා ළඟ තියෙන dialog sim එකට, airtel sim එකට, hutch sim එකට ඔයාලට අවශ්‍ය විදිහට reload දාගන්න. ඊට පස්සේ අපි බලා ගන්න පුළුවන් මේ services යටතේ වැදගත්ම option එකක් වන pay bill කියන option එක. ඉතින් ඔයාලට මේක හරහා හැකියාව තියෙනවා ඔයාගේ insurance එකක්, ඔයාගේ water bill එකක්, electricity bill එකක් වගේ අවශ්‍ය සෑම bill එකක්ම ඔයාලට මේ option එක හරහා ගෙවන්න. ඊට පස්සේ donate. ඉතින් මේ වගේ services ගණනාවක් අපිට මේ wow app එකේ පළවෙනි interface එකේ බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම අද සූදානම් වෙලා ආවේ wow app එකේ තියෙන data දිනා ගන්න පුළුවන් games 5 ගැන ඔයගොල්ලොන්ට පැහැදිලි කරන්න. දැන් ඔයා මේ services කියන tab එක යටතේ ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා දෙවෙනියට pray කියලා option එකක් තියෙනවා. ඔයා මුලින්ම මේක උඩ touch කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පොඩි loading එකක් ගිහිල්ලා මේකේ උඩින්ම තියෙනවා pray and win කියලා. ඒත් එක මේකේ පහලින් ඔයාලට option එකක් පේනවා ඇති pray now කියලා. දැන් ඔයා මේක උඩ touch කරගන්න ඕනේ. හරි. දැන් මේ තියෙන්නේ අපිට data දිනා ගන්න පුළුවන් games 5. ඉතින් මේකේ මුලින්ම තියෙන ගේම් එක තමයි Mega Run 2 කියන ගේම් එක. ඉතින් ඕගොල්ලෝ කලින් මතක ඇති Mega Run කියලා තවත් ගේම් එකක් තිබ්බා මීට කලින් අපිට ඒ ගේම් එක හරහා හැකියාව තිබ්බා data දිනා ගන්න. අපි දැන් බලමු මේ Mega Run 2 කියන ගේම් එක හරහා අපි කොහොමද data දිනා ගන්නේ කියලා. දැන් අපි මේ ගේම් එක මුලින්ම start කරමු. දැන් අපි මේ ගේම් එකේ මේ විදිහට දුවගෙන යද්දී අපිට හැකියාව තියෙනවා මේ තියෙන gems ලබා ගන්න සහ මේ තියෙන බාධක මගහැරලා මේ ගේම් එකේ ඉස්සරහට මේ විදිහට දුවගෙන යන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට මේකේ gift එකක් හම්බෙනවා. අපිට හම්බෙන්නේ එක gift එකක් නෙවෙයි මේ වගේ gift ගොඩක් හම්බෙනවා. මේ හැම gift එකක් ඇතුළෙම අපිට කොයිතරම් data ප්‍රමාණයක් අපිට ලබා දෙනවද කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට මගේ gift එක ගත්තට පස්සේ මට ඒකෙදි හම්බෙලා තියෙනවා MB 10ක data ප්‍රමාණයක්. ඉතින් මම මේ ගේම් එක මීට කලින් කිහිප වතාවක්ම ප්ලේ කරලා තියෙනවා. අපිට මේ ගේම් එකේදී ගොඩක් වෙලාවට ලැබෙන්නේ MB 10ක data විතරයි. හැබැයි සමහරක් වෙලාවට අපිට ලැබෙනවා MB 10, MB 50. ඒකෝ තවත් සමහර දවස්වල ලැබෙනවා MB 10, MB 50, MB 200 වගේ. ඉතින් අපිට මේ ගේම්ස් ප්ලේ කරලා දිනා ගන්න පුළුවන් data limit එකක් තියෙනවා. ඔයාට අවශ්‍ය තරම් data දිනා ගන්න නම් හැකියාව නැහැ. දවසකට ඔයාට දිනා ගන්න පුළුවන් data limit එකක් තියෙනවා. හරි. ඉතින් මේක තමයි පළවෙනි ගේම් එක Mega Run 2 කියන ගේම් එක. දැන් අපි බලමු දෙවෙනි ගේම් එක මොකක්ද කියලා. දෙවෙනි ගේම් එක තමයි Ghost Hunter කියන ගේම් එක. මම දැන් මේ ගේම් එක ප්ලේ කරන්න කලින් මේ ගේම් එකේදී මොනවා ගැදියක්ද වෙන්නේ කියලා ඔයගොල්ලොන්ට පැහැදිලි කිරීමක් කරන්නම්.
අපිට මේ ගේම් එකේදී කරන්න තියෙන්නේ ගෝස්ලාට ෆයර් කරන එක. එක ගෝස් කෙනෙක් එනවා gift එකක් තියෙන මේ ghost අපි හරියට ෆයර් කරොත් ඒ gift එකේ තියෙන data ප්‍රමාණය අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් කලින් වගේම තමයි Mega Run 2 game එකේ වගේම තමයි එක gift එකක් නෙවෙයි අපිට මේ වගේ gifts ගණනාවක්ම බලා ගන්න හැකියාව තියෙනවා. හරි දැන් අපි මේ ගේම් එකත් ප්ලේ කරමු. දැන් අපිට කරන්න තියෙන්නේ මේන ghost මේ විදිහට ෆයර් කරන එක. ඉතින් ඔයාලට පේනවාද මේ විදිහට ෆයර් කරද්දී එක ghost කෙනෙක් එනවා මේ වගේ gift එකක් තියෙන. ඒ ghost ෆයර් කරාට පස්සේ ඒ gift එකේ තියෙන data ප්‍රමාණය ඒ මොහොතේම අපේ ෆෝන් එකට ලැබෙනවා. මේ වගේ gift එකක් එක්ක එන ghost ලත් අපිට මේ වගේ සැරින් සැරේ බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ ghost අපි හරියට ෆයර් කරොත් ඒ data ප්‍රමාණය ඔයාලට දිනා ගන්න හැකියාව තියෙනවා. හරි ඉතින් මේක තමයි දෙවෙනි ගේම් එක. දැන් අපි බලමු තුන්වෙනි ගේම් එක මොකද්ද කියලා. තුන්වෙනි ගේම් එක තමයි ෆුඩ් බ්ලොක්ස් කියන ගේම් එක. අපි දැන් මේ ගේම් එකත් ප්ලේ කරමු. දැන් අපිට මේ ගේම් එකේදී තියෙන්නේ මේ තියෙන කායක ඩ්‍රයිව් කරගෙන මේ තියෙන බාධක මග අරගෙන මේක ඉස්සරහට යන්න. ඉතින් කලින් ගේම්ස් වගේම තමයි ඔයාලට gift එකක් හම්බෙනවා. එක gift එකක් නෙමෙයි ඔයාලට තනින් තන gift හම්බෙනවා. ඒ හම්බෙන හැම gift එකක් ඇතුළෙම ඔයාට ලැබෙන data ප්‍රමාණය ඒකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි මේ ගේම් එක හරහා මේ විදිහට තමයි data දිනාගන්නේ. අපි දැන් බලමු ඊළඟ ගේම් එක. එහෙම නැත්නම් හතරවෙනි ගේම් එක මොකක්ද කියලා. හතරවෙනි ගේම් එක තමයි Cake Soon කියන ගේම් එක. ඉතින් අපි මේ ගේම් එකත් මේ විදිහට ප්ලේ කරමු. අපිට මේ ගේම් එකේදී කරන්න තියෙන්නේ නිකන් කේක් එකක් එමත් නැත්නම් පීස් එකක් වගේ එකක් තියෙන්නේ. අපිට ඒක හරියට හදන්න තමයි මේ ගේම් එකේදී තියෙන්නේ. ඉතින් මම මේ ගේම් එක ටිකක් සෙල්ලම් කරලා පෙන්නන්නම්. ඔයා හරියටම බලාගෙන ඉන්න කොහොමද ඔයා මේ ගේම් එක හරහා data දිනාගන්නේ කියලා. ඉතින් මේ කේක් සූන් කියන ගේම් එක ප්ලේ කළා අපි මේ විදිහට තමයි data දිනාගන්නේ. අපි දැන් බලමු අවසාන ගේම් එක මතන් පස්වෙනි ගේම් එක මොකක්ද කියලා. පස්වෙනි ගේම් එක තමයි රේජ් ෂූටර් කියන ගේම් එක. ඉතින් අපි මේ ගේම් එක මේ විදිහට ස්ටාර්ට් කරමු ගේම් එක ප්ලේ කරමු. දැන් අපිට මේ ගේම් එකේදී කරන්න තියෙන්නේ මේ තියෙන ටාගට් බෝඩ් එකට හරියටම aim කරලා shoot කරන එක. ඉතින් අපි මේ විදිහට shoot කර කර ටික වෙලාවක් යද්දී අපිට මේ ටාගට් බෝඩ් එක ගාවින් gift එකක් මතුවෙනවා. අපි හරියටම ටාගට් බෝඩ් එකට ෆයර් කරොත් ඒ gift එකේ තියෙන data ප්‍රමාණය අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපිට එක gift එකක් විතරක් නෙවෙයි මේකෙදී හම්බෙන්නේ අපිට සැරින් සැරේට මේ වගේ gift හම්බෙනවා. ඉතින් ඒ හම්බෙන හැම gift එකකටම ඔයා හරියට ෆයර් කරොත් ඒ තියෙන ටාගට් බෝඩ් එකට ඒකට අදාළ data ප්‍රමාණය ඔයාට දිනා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ තියෙන games ප්ලේ කරලා ඔයාට ඇතිතරම් data දිනා ගන්න නම් හැකියාව ලැබෙන්නේ නැහැ. අපිට දිනකට දිනා ගන්න පුළුවන් data limit එකක් තියෙනවා. ඒ limit එකෙන් එහාට ඔයාට data දිනා ගන්න ඒ දවසට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා අද මේ අරන් ආපු වීඩියෝ එක ඔයගලන්ට ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් ඔයාලට මේ අරහා හැකියාව තියෙනවා මේ වව් ඇප් එක අරහා හැකියාව තියෙනවා ගේම්ස් ප්ලේ කරලා data දිනා ගන්න, rewards දිනා ගන්න, ඇප් එකට register වෙද්දිම 2GB data දිනා ගන්න, නැත්නම් මේකේ විවිධ services තියෙනවා. මේ services වලට භාවිතා කරන්න හැකියාව තියෙනවා. මේ වගේ ගොඩක් පහසුකම් ඔයාලට මේ වව් සුපර් ඇප් එක අරහා ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ට මේ වගේ වැදගත් වීඩියෝ අරගෙන එන Dune Wheel කියන channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේම තවත් වැදගත් කියන වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.